سمتا شخصاليتو وكالاستم تدرسا سمدمنا مدادت سننتو سبنوكتن دمنا سننقالو ويان بدنتا دمنا سننقالو ويان بدنتا دمنا سننقالو ويان بدنتا
මතුවනාවතේදී සතර පද ගාථාවක් කරන් කෙටි ධම්ම පදයක් බුදු ධම්ම පදයක් අහන්න ලැබෙන්නේ නැති මම කර දෙවන් සුව ලබන්නේ ප්‍රඥාසාරිකාවක් වෙනවා. එනිසා දැන් අපි මේ ඉදිරිපත් කරන ධර්ම දේශනාව අපි දෙපාස් වෙතන ගෙවක් බලතුරක් වේවා. මෙයින් ජනිත වන ආමස්තර ධර්මයේ දෙවතරකට අපවත් වේවා දාල මෙන්න පුරාම විනාව යාලාදීකතු වැඩි සිටි අතිපෝණියේ මහෝපාධ්‍යාය මාමිකාමල් මහත්තේ සාක්ෂාමලේ පූජාවක් වේවා. ඒ මාමියන් වහන්සේ මේ කුසල් දෙයෙන් භවයාපාසා කුඩිතපත් මුදුන්පත් වී ප්‍රාථමික බෝධිඥානයේ අප්‍රමාණ නිවන් සුවක් වේවා කියලා පිළිදෙසා පින්පත් මෞර්ය ගුරුවරු සම්බුත් මිත්‍ර පුත්‍ර කලාත්‍රාගේ තුත්තේ නැත. මෑත භාගයේදී සතුගේ උදුවක් වල අතවස්වා කොහොම දාලතේදී මේ ලංකාවේ විදේශ රටවල මුහු ගැලවීමේ අභාමයක සත්තු දේශීය විදේශීය සිංහල අසිංහල බෞද්ධ අබෞද්ධ ලක්ෂ සංඛ්‍යාත සමස්ත ජනතාවට මේ කුලනාදේ යත් වීමෙන් ඒ හැම දෙනාගේ සතර ගාමනයේදී ජල ගිනි ආදී පස්සයක් නොමගේ සුවසේ ධානාදී පාලනී සතුරාගන භාතරණය ගොට සතු බෝධිඥානවලින් අග්‍ර අමාමහන්වන්තෝගේ හේතු වේවාට නොගැසීමක් ඇති කරගන්න. ග්‍රාමීණී දේශනාව තුළින් විශේෂයෙන්ම විහාරාධිපති පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන සබපිලිසක මේ ධායක කාලතුමා පින් ගුරුදරු සෑම දෙනාටම මෙලවසින් ආන්දාරෝගේ සැපත ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් මෙලවකාණ්ඩේ වැදගෙන සතුරු වැඩින් සතු ඔහුගේ ඥාන වලින් අජනාමලේ සාන්ත ප්‍රණීකාත්‍රය අමාම අනුරාධපුර පිළිත හේතු වාසනාවේ වලාසින ප්‍රාර්ථනාවේ සිටු මේ දේශනයේ සාවදාන සම්බේ තුනෝ පාත්‍රේ වූ සමාසම් බුදුරජාණන් වහන්සේ මෙම චක්‍රවර්ත සිංහනාද සූත්‍රයේ දේශනා කරන්න දෙරුනි මාතුල ජනපදයේ මගද ක්ෂේත්‍රයේ මාතුල දුක්රාජයන ජනපදයේ මේ දේශනේ කරන්නේ ඒ සාර්ථකභාවයටදී මේ මාතුල ජනපදයේ තිබෙන්නේ මගද රටක අයිති ප්‍රදේශයේ ඉඳි මාතුල ජනපද වාසී රජදරුවෝ නගරවැසියෝ බොහෝම ශ්‍රද්ධා ප්‍රසන්න පිළිසා සාරගම්යන් වහන්සේ සාදුකාවක් අනුමතින් මේ ප්‍රදේශයට වඩින්දි එදින අනුගම් කාලයේදී මා කරුණා සමෝතින් ලැබී බුදුරජාණන් රෝගාරක්ෂයේ දෙන්නේ කියා ඉතිදාස විසු සංඝයා පිළිච්ච රහතේ හැදී අසුවාන දාසා දෙන ඒ ධර්ම මාර්ගල නිවන් ලබන හැටි බුදුරජාණන් දෙන්නේ කියලා ඒ ප්‍රදේශයට ධර්ම කළා. මාතුල ජනපද වාසී රජදරුවෝයි අවස්ථාවක් නොමරව හේතුව එම කිරිතට වාදයෙන් ඉතිරෙනවා කියන එකට මාදි. එනිසා භුක්තාන් මොබෙන රජතා ආශ්‍රයෙන් නැගිට්ටා. සංග විචාර නැගිට්ටා. ධාර්මික සාධන නැතර මේ සුදුවන මහන්සියලා විචිත සතුටු කිරීමේ දෙකේ පහසු යක් නෙමෙයි. අපේ මේ ධාන සංවිධාන අසපදයක් ඉන්නේ නැති. දුක ගැන සමාව ගන්නු කියලා සියල්ලෝම ප්‍රශ්නේ ගන්න පටන් ගත්තා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැන් පසුබලන් යනවා. සර්වඥන් මහත්මයේ වදින්නේ ධර්ම සම්ප්‍රදාන වලක් වෙනවා නිසා නෙමෙයි. මේ පිළිතුර සමාජගත බණාන්තයක් නොවන නිසායි. මේ වැඩමු කරනවා යනකොට මගට ක්ෂේත්‍රයේ තියෙනවා කිරියක් තරම් ප්‍රමාණයෙන් හේවල දෙන විශාල වෘත්තයක්. මාතුල කියන්නේ වෘත්තය හඳුන්වන්නේ. කිරියක් කියන්නේ අමුණු හතරක්. අමුණු හතරක් වපුරන තරම් ප්‍රදේශයේ ඉවර තියෙනවා නේද? එකෙන් යන්නවා නියන් දහතරේ සංවිධානවත් දුන්න ආත්මය කැරීම. නගරදී බලාගෙන සරුවක් යනවා ඇතේ ගාමද වාදින්න. දැක සරුවන් දෙනවා ඇතේ දෙපැත්තෙන් වාදින්න.
අනිත් කෙනෙක් විදාසයෙන් වැඩි සමිතේක දේ දුන්න කාරියට පිටපතින් දෙවිදේවිදේවි වැඩි කියයි. ආහත තුනම දේ දේවතාවෝ සුදු පාට වරාකුළු සංසත් කරන හරි ලියන් නැද්දවා ගාමතේ දේ දේවතාවෝ මන අපසන්පත් වුණා. තරමේ පාප සංඛ්‍යාවක දිවිසේ දිවිසත්යෙන් වැඩ නමස්කාර වලට පහත් හැකියි සංසත් වාරි වුණා. ආහතින් මනුලගේ පහන් හලන මේ ඉතාමත් සුවදායක ප්‍රජේකේ සංසත් වූ තම දිනාගේ ගතද සිටද මා සුවයක් ගන්නා. ඒ අවස්ථාවේ මේ සරුවක්යන් වහන්සේ තුන් කාර්යයක සම්බන්ධකගෙන මේ සාපරවත් සිංහල අභිසූත්‍රයේ දේශනා කළා. මේ මාතෘකාවයන් කෙසේ කියෙවුනේ අප දීපා විතරේ විහෙරත මානේ ආත්මය ඒකක් කොටගෙන වාක්‍ය කරක්වා අප සරණ අනන්‍ය සරණ ආත්මයේ සරණ කොටගෙන වෙන සරණ තීකා කොටතා වාක්‍ය කරක්වා ධම්මදීපා ධම්ම සරණ අනන්‍ය සරණ නවලෝකුණා ධර්මයේ තීකා කොටගෙන සරණ කොටගෙන වාක්‍ය කරක්වා අන්තරණ පිළිතරණ කොටසක්වා මේ කෙටි මාතෘකා ඒක සවිස්තර දක්වනවා කතන්ද දෙක්කේ දෙක්කෝ අත් දීපෝ හෝති අත් කරණෝ ධම්ම දීපෝ ධම්ම කරණෝ මානේ දෙක්කෝ දෙක්කනේ උපාසක උපාසක අයන්නේ මේ සිවනක් විතරයි ආත්ම ධාමයේ හිතා කරගන්නේ කෙසේද ධාමයේ හිතා කරගන්නේ කෙසේද අත් කරණක් පිළිසරණක් ඔපතන්නේ කෙසේද ඉද දෙක්කේ දෙක්කෝ කාය කායාසති විරතිලි ආසති සංජාතෝ සතිමා විනේ ලෝකේ අවිද්‍යා දුරුනාසං මාමිනී මාමිනී ආතලේ දික්ඛු දික්ඛුනේ උපාසක උපාසිකාය සරදෙන රූප කාය පිළිබඳ 14 ආකාර අතුනේ යම් කි ආකාරයකින් සාමන ප්‍රාර්ථනා ප්‍රතිපාදාර නිවරය ආසති දීර්ඝිතු සතිමා සම්පජාගෝ නුවණින් විසුර පිළිෙන් විසුර අවිද්‍යා ගමන සම්විනේ මේ රූපකා පිළිබඳන ආසාවයි ගැතුමයි කියන ඇලීම් ගැතීම් වලින් පොරව කායපස්සල වලට වේදනා වේදනා අනුපස්සේ විහෙරති චිත්තේ චිත්තා අනුපස්සේ විහෙරති ධම්මේ ධම්මා අනුපස්සේ විහෙරති මාර්ගේ මාර්ගේ සාසනේ මේ දිවිසරේ බෞද්ධයෝ වේදනා පිළිබඳව චිත්තේ පිළිබඳව ධර්ම ස්වභාවය පිළිබඳව ජීවිතයයි හේනෝන හේතුවාගෙන ඇලීමෙන් ගැටීමෙන් තොරව සතිපට්ඨාන භාවනාවේ දේවා ක්‍රියාකරන මන්නන් හේවං කෝහිච්චේ හිතු අපගේ කෝහෝති අත්තරණෝ අනන්‍ය සරණෝ ධම්මදී සෝධම්ම සරණෝ අනන්‍ය සරණෝ මන්නේ මෙහෙමයි ශ්‍රාවකයා සමාව සමාව පිහිටක් කරගත් අවෙද්දී ධර්මයේ සමාව පිහිටක් කරගත් වන්නේ වෙන සරණක් පිහිටක් කොටා ගැනීමයි ගෝතේ දික්කේ කරත් සතේ දෙති දෙවිදේ මානේ සමාවේ ප්‍රියාකතු ගොදුරු දිනේ හැතිරෙත්වා ගෝතේ දික්කේ කරත් සතේ දෙති දෙවිදේ මානේ සමන්නේ ප්‍රියාකතු ගොදුරු දිනේ හැතිරෙන්න හොන නරකිති මාරෝ ඕසාරං ප්‍රේත මාර්ය ඉස්පන්ද මාර්ය අවිසංකාර මාර්ය දීගුත්‍ර මාර්ය මත්තු මාර්ය මේ මාර්යෝ පස්කෙන නරකිති ඕසාරං සිදුරක් හොඳයි නරකිති ආරම්භන අරමුණක් හොඳයි කුතලානම් වා භික්ඛවේ ධම්මාව සමාදාන හේතු එහෙ ගම්පුල්ලම් පරක්කති මාමේ වත්තගාමී වූද විරක්තගාමී වූද කුසලගාමියන් සමාදන්ව ගැනීමෙන් ලෞකික වූද ලෝකෝත්තර වූද පුණ්‍ය ඵලයේ මෙතන වැඩෙන්නේ නිසා මේ සූත්‍ර දේශනා මූලික මාතෘකා මේ මාතෘකා විදිහට කරන සරුවඥන් වහන්සේට අනුකූල දේශනාවක් කරතුවා කලින්ම අතීත ප්‍රවෘත්තියක් ඉදිරිපත් කළා මානේ ඈත අතීතයේ ඒ කියන්නේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මේක පෙර අම්පරකාවතේ පැවතුණා. අවුරු 2000ක් බුදු සසුන පැවතුණා. ඒ ශාසනයේ ඉන්නේ පසුව
දසවර්ගය දක්වා සත්‍යයන්ගේ මනුෂ්‍යයන්ගේ ආදි වර්ණ සැප බලන යන එළිමෙන සත් විනාශයක් වුණා. ඒකට කියනවා අන්තර කල්පය කියලා. මේ සත් විනාශය වෙන උතුරු මනුෂ්‍යයන් දෙක දෙන සාමදාපිය අධ්‍යයන, අදස්සනාදාන අධ්‍යයන, මිත්‍යාකාරය කියලා පරම්පරාවෙන් පරම්පරාවට උසාරාගය අධ්‍යයන, පුරාපාන අධ්‍යයන, කේලම අධ්‍යයන, පරිසබස් අධ්‍යයන ඉස්සත්වාස්තරිය අනුමුදේ සාකාතුමුන් වලලකුණ අනුල ප්‍රෝධේ සාකාතුමුන් වලලකුණ මෙතරුදු ගැනීමෙන් වලලකුණ මේව පරම්පරාවෙන් පරම්පරාවට අකුසල් අත්තරන් අත්තරන් අත්තරන අනුකිරයෙන් දෙදෙන දෙගුණ සිවුගුණ දහස් වරාදුලයෙන් ආලු වර්ණ සත බලඥාන ලැබින රැඳිලා අවුත් අසංකේ දක්වාම නැගුණා මේ අසංකේ ආක කාමයේ දෙවියන් සවලා මිනිස්යෝ සත බවයි ආයතේ මනුෂ්‍යයන්ගේ సంతාන තුනේ ලෝභාදී උපක්‍රියයන් සිටින් සිටින ගැදින ගැදින ගැදලා ඒ අතෝ පරම්පරාවේ පරම්පරාවට ගැදෙනව ආදි වාස්නේ සතුමර ඥාන කෙරීම. ඒ නෙවෙයි නමුත් 80000 කියන කාලයේදී දන්නමේනිය කියලා රජකෙනෙක් පහළ වුණා. ඒ රජතුමා පරම ධාර්මිකයි. ඉතිපන්තියේ රජිනා කොහොමද කියලා දිනවා. ඒ රජතුමාගේ කියන රජිනුව චක්‍රවර්ති රජකෙනෙක් මේ චක්‍රවර්ති කම නිසාම මේ ධර්මයේ සත්‍ය රජතුමාගේ දසනිද චක්‍රවර්තිවත් උරනා එක්තරා පතුලොස්සක් බොහෝ දවසකදී දිව්‍යමය චක්‍රවර්තිය පහළ සත්‍ය රජ බවට පත් වුණා. ඒ රජිරුවන්ගේ තියෙනවා රත්න වර්ග හතක්. චක්‍ර රත්නයේ අස්ව හත්ති රත්නයේ අස්ව රත්නයේ මණි රත්නයේ ඉස්ත්‍රි රත්නයේ ගෘහපති රත්නයේ පරිහායක රත්නයේ තියෙනවා. ඒ සම්පත්තියේ රත්න හතරක් හතක් ලබාගෙන ඉන්දිකා විහාරිය වශයෙන් මෙතුමා ගිරිජ හතරක් වෙන ඇතුළ මුලමහා ජාන්බුද්ධියේ කෝණි දෙයයි අපර ගෝණයයි උතුරු පිළිනේ කියන සතරම ආදීපේත අපර දුන්නා. අවුරුදු බොහෝ ගණනාවක් එන්න අවුරුදු දාස්වාන ගිහිල්ල තමන් ගැහිසේ කොට කිව්වා මගේ මේ දිවෙන්නේ සතරක් මේ අහසේ කියන තැනි උසා ප්‍රමාණයක පාප උනර මත ඉලවේ. එදා මට මතක් කරන්නේ හේතුමුද මේ දිවෙන්නේ සතරක්නේ කියන්නේ මිනිස්සේ සානා විදී අහසේ. ඒක පුදුම ආස්කාරී සතරක්නේ සත්තුන්ගේ මිනිමෙත දෙයක්. දිනක කාලයක දෙයක්. මේ කාලයේ බ්‍රහ්මණය වෙනකොට තමයි රජතුමාගේ හේනාවල් අහසට දැනෙන්නේ ඉලහසුණා. මේ විදිය පුදුම සතරක්නේ. ඉතින් මේ අනුකයන්ක දෙකේ මේ විපාක කිහිපයක් දෙකක් යාගෙන දෙකක්ෙන් හිතේලා මේ චක්‍රවර්තී තියෙන උඩ මට්ටමයි යට මට්ටමයි හේරුම් ගන්න ඒ දෙලින් යකඩ නූ යකඩ පාංගි ඇදලා තිබුණා. ඉතින් අවුරුදු ආස්වාන ධ්‍යාන අවුරුදු 80000ක් යාරට දාස්වාන ධ්‍යාන උඩ මට්ටම ටිකක් පාස් වුණා. එකෙරගෙන ඕවසක් කෙරේලා පාතුණා. තාපිරාක කැනවක යත්කලවර වස්තමත උඩකලවර පාතුණා. එකෙරගෙන තාම අසුතන් කියලා කන් ස්වර්තුණා. නැත්තම් පාතුණා. කිනේ එමෙතියා රජිවන් කිව්වාම එමෙතියා සෑදි බව දෙන්න තමන් යදිමල් පුත්‍රයා කැඳවර තියෙනවා දරුව. දැන් නම්ගේ ආල්කම් වේදේ යනවා. මට දැන් රාජ්‍ය කළ ඇති. ජම්මතුනේ චක්‍රවර්තී වතුරු ගාම වෙන්න ළඟයි. දරුව මෙන්න ප්‍රියාසතු රාජ්‍යයේ එක බාර වෙන මම මාතේරෝ. දෙන්නේ දේශ පුත්‍රයා කිව්වා ප්‍රියානන් වහන්සේට ඇවිල්ලා නම් ඈත ප්‍රියානන්ට අපේ රටේ රජු වෙන්නේ වාසය කරත් මට වරුන් වරි එක දිස්සවා ගන්න ඕන. ඒ වගේ මේ තේ රජු ධර්මයේ රජතුමා කාර්යයෙන් ඉවත් වෙලා ඔයන්නේ දීන් දෙකතරේ දෙන්න පරිතුණා. ඒ කියන්නේ චක්‍රවර්තී ලැබෙන්නේ පියාසතෝ 10000ක් හැටියට නෙවෙයි. මේක ලැබෙන්නේ කියනවා චක්‍රවර්තුවක් 10ක් පුරන්නේ. ඒක පුරන්නේ.
ධාන්‍යාමේ වේල අවිලාභේ කියන්නේ කුමුරු අස්සප්පේන් ආදි සදා වාසේ නගෝ යදනු ගාමන ගාමන අදීලා කියලා. දැන් දිනස්සෙන්නේ හිංකම් කරගෙන ධාතු දේවල් පිළිගෙන යාවා. තවත් මේකේ තියෙනවා තේරෙන මේ දෙයේ චික දෙනකොට ආස දෙන සංස්කාර දුන්නම මේක ඔටන් කියන වලක් වද්ද. ඒකෙන් දෙවලුන් පොර සංවැදී වුණා. පොරකම් වැඩිම නිසා කලිකුමාර සමිතියාම දාපලීකේ කැලේදෝ. ඒ කියන්නේ බඩු කනවල පොරු වහුණා ගන්න කිසිම සහාවක් නැහැ. දැත්‍ර පිටිපස්සට ගමන. රාමින කාක් කලි කියන්නේ බොහොම අමනෝග්‍ය හදකල බෙරගාමි. ඊටෙන් ඊටේට තරතනා දෙමිනේද දතුනෝ. වාහකයෙන් පිටවන්තල බෙර ගසා ගන්න වෙන කරා. මෙන්න ලෝකයේ ධර්මයේ තිය ආරම්භෝමේ අරු 80000 ආසු කියේ පාළි. මේක තමයි මුලින්ම සිද්ධ වෙච්ච මහා භයානක පාපය. ඒකවල සාපි කියලා හදන වෙලීම නිසා සිය ගමකේ නීතියේ සැලවේ නිසා පිළිතරේ පිළි දුක ඇති වුණා. පිළි දුක නිසා තොරත ඇති වුණා. තොරත නිසා දැන් ධර්මයේ තිය සැලවම සිද්ධ වුණා. ඊළඟ සිද්ධ වුණේ මොකක්ද? පරිමාදයන් ප්‍රාර්ථනාත්මක ආරම්භ කර නිසා ධර්මංශියෝ එතෙක් කාල සාස්ත්‍රයේ කියනනෝ ඒ සද්දව අභියව නිපදවා ගත්තා. අන්ත සුදේ දහර ගන්න අතරේ ජීවිතාවතරක පටන් ගත්තා. අභියව නිපදවා ගන්න යම් යම් ආයේ භාණ්ඩ පහර ගන්නවා නම් ඕ මරණ දාල තමයි බාර ගන්න. දැන් මේ සිද්ධාමයේ අභියව බාර ගැනීම ප්‍රාර්ථනාත්මකයේ බලුණා. මේ විදිහට එකෙන් ප්‍රදේශවල නාගරික නාගරික ප්‍රදේශවල මේ ප්‍රාමුඛාපේයන් ගෝවිම නිසා අවු 80000 කිවොත් අරමාන්තේ ඕගේ ධර්මුන් වලට අනුවලා අපිරිසාත දැනගන්න. අපිරිසාත පරමාර්ථ කියන කාවේදී සාපාපය සිද්ධ වුණා. යැපෙනි සරණාත් කරනවා. සරණාත් කරන සතුල සරණාත් කරන සම්මිලි කරනවා. කෙනෙක්නේ ඉතින් තොරාගෙන ප්‍රශ්න කරනකොට බොහෝ තියෙනවා. මෙන්න මේ බෞද්ධ නිමිත පාත්‍රය දුවකේට ඇතුළුනා. දැන් මුලින්ම සිද්ධවුණේ දුර්භික්ෂය නිසා බිඳු කරන නිසා ඇතුළුනා තොරතොර. තොරතොර නිසා ඇතුළුනා ධර්මනීතිය. ධර්මනීතිය නිසා ඇතුළුනා ආවරණය ප්‍රාණඝාතය ප්‍රාණඝාතය නිසා දැන් ඒ මනුෂ්‍යයන්ගේ ආවක ධර්මයන් 40000ක් ඊළඟ ජන්මයේ මුතාවාගේ රසයේ ලෝකේ වහන්සේගේ පතන් දැක්කා. එනම් ඔවුන්ගේ ධර්ම නුගුණ දාවසේ 20000ක් දැක්කා. ආදි වාග්නේ සැත බලනා ඔක්කොම පිළිලා යනවා. දැන් තව මේ කාලේ මුහුදු යනවා අපි 20000ක් පතන් දැක්කා. ඊළඟ තව 20000ක් වෙන කාලේදී යම් කෙනෙක් සොරකමක් කරනවානේ සාපේ කරේ කියලා අහනවා. ඒ හේරාම් කියන දැනට බෝ වුණා. ඒලාම් කියන්නේ පාපේ රත් ලෝකේ රත්ේ ගෝමිම නිසා ඕගේ ධර්ම බලංගා ගතදාහක දැරිය ආදි වාන එකක් බල සත්‍යය කියලා පිළිගන්නේ. ඒ වාදදා ගතදාහකේ තුරු මනුෂ්‍යයන්ගේ ශරීරයක් කරා මේක ආසමාරයි කියන්නේ. කියන්නේ ඒක පාටද ඒක හරි ගුරුකමයි. ගතදාහක බලන්නේ කොට සමාන දෙයක් වර්ණවන්තයි රත්නයි සමාර්ථයෙන් දුර්වර්ණයි අවලස්සනයි. දුර්වර්ණාලේ වර්ණවන්තය කෙරෙහි ඇලුම් කිරීම නිසා කාමීත්‍ය ආකාර පාපී ලෝකය ආනුණා. දැන් ඉතින් මේ වේද අපසල් ගොවගෙන නැහැ. බිඳු තම ඇති මොන දොරතම ඇති මොන ධර්ම නීති ඇති මොන රාමගාතය ඇති මොන අවබෝධව ගැනීම යන උතාවාගේ ඉලක්ක හේරෙන දැන් මිත්‍යාකාර. මිත්‍යාකාර අපතේ ගෝවි මිත්‍යා මොකද සිද්ධවන්නේ? ඕකේ ධර්ම ගුරන්දාවත දෙකක් අපි වෙලා 5000ක් දැක්කා. 5000ක් දැරියා ආලු වාහනේ සබබරණා අවශ්‍යයි. ඒ කාලේදී මිනිස්යන්ට තවත් අවස්ථා දෙකක් ලැබුණා. එහෙම හරි. මුතාවාදේ මේ මුතාවාදේ පරිසාවාත සම්පත් වෙලා. පරිසාවාතයන් සම්පත් වෙලා කියන අවස්ථාව දෙක ලැබුණා. ඉතල ඕනම දැනගන්න නතුරු ඇති. රාමිනිකරන් බලන්න පටන් ගත්තා. මේ අමුනේ ගෝවිම නිසා ඕගේ ධර්ම ගුණන්දාක එයාගෙනා ගෙදා පන්තියේ තහ බෙදා හදලා හරි. දැන් ඉතින් මේ දේ අපතන් ගෝවිම ඉන්නේ නැහැ.
ලෝකයේ නිත්‍ය දුකම ඇතිරියා නිසා ඔවුන්ගේ ධර්ම විවරණ ආධුවන්න සැප බල ප්‍රඥා පිළිලා පන්සියේ ආවදෑය අවුරුදු පන්සියේ දාර්ය අවුරුදු පන්සියේ තේන තමන්ගේ මාම සුළු මාම තමන්ගේ සාහෝදරිය ගුරු මහාගේ බිරිඳ එවාගේ ගණිකයන්ගේ බිරිඳ ඔය ආකාරයෙන් වලට යන්න පටන් ගත්තා අදාළතාවය තමන් නැති නැති තැනවලට යන්න පුළුවන් විතරම لماذا يقولون أن هذا المشروع الذي يحصل على 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 المشروع الذي
මොහොතකම මේ නිසා දුන්නේ ඕකාපාතෝලින් වසංගත රෝගවලින් දැනෙනවා. අවියවතුලින් නැරඹලන්නේ ඔක්කොම අභිෂේකයක්. ඒවා මෙන්න දුර්භිෂේක නැරඹලන්නේ දැන් වැඩි වෙනවා ප්‍රේකාස්තිය උපදිනවා. ආහාර විශ්නාවුද. ඕකාපාතෝලින් නැරඹලන්නේ මේ සුදු කෙලද කියනවා කරුණා පහළ වෙනවා. අන්තරකාප කියන්නේ මහාකාප විනාශයේ නෙමෙයි සත් විනාශ කුලකටයි. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකෙන්නේ මේ සත්තරාල කරකවකේ සිද්දරේකවා. ඒ කියන්නේ අර දුර්භීයකට තරම් පාන වෙනම රොක් ප්‍රකාශනයක් තිබෙන අනාගත වාක්‍යයක් කියනවා. ලොකන හත්දාක වැක්සියක් වෙනවා. මේ ඉලක්කෙ තේරෙන්නේත් උන් කපා කොටගෙන බැරිනවා. ඒක නිසා විසි කෙනෙක් දෙන්නේ එකතන මොහින්ගේ වාග්දාන වල රුක්මේ ප්‍රුණදාන වල පරිවෘත් ඉවර වල දීගමන වල ගවාගෙන දක් දෙන්නේ වල හැම විලාසිතයි කියලා දාස්සට දෙන්නේ එකතන ඉන්නේ පාතු මේක සාහරු ගණන් ගන්නනේ අද කාලිනත් එහෙම නේ අනාගත වාක්‍යයක් ගණන් ගන්නනේ ඒක මේක අපරා මනුෂ්‍යෝ දුන්නේ අදී ගණන් ගන්න කිව්වේ නා පරණ අරවාන් සංගලලා ආරක්ෂාවලෝ අනිත් පැත්තට රැඳෙන දෙමෙතේ මනසට අතකට ගන්න දෙන්නේ ඕනෝ කපා කරගන්නවා. අම්දාසෙන් පස්සේ රැස නැතුනාට පස්සේ හරියට ඇවිල්ලා එන්නේ දෙනවා අදාහන දෙයලා වෙන බොහෝ සංවේද වෙනවා. අනේ අපේ මේ නෑදෑ විතරතෝ මේ ප්‍රාර්ථයාත් දුන්නා. අපි නම් මේක පස්සේ ප්‍රාණවාප කරන්නේ නෑ කියලා ඒක සමාගම් වෙලාම ආරක්ෂා කරගන්න. ඕක ගැන දැල්වන් කාම විදිහට ආරක්ෂා කරගන්න. ඒක අර අදින් නරගාන අත්තරේ.
ඒ පුතේ වස්ත්‍රා ස්වාගෙන ඒ රූපත් තමයි මේ සියල් පුතා දෙන්න කළා. වස්ත්‍රාවකාමී තුන්තුළු පූජා කළා. මේවාම වාර තුනක් මේ කීකම කළේ. මේ දෙදෙනා සතර වෙලේ දෙව්ලෝකා. දෙව්ලෝකේ මේ දෙන්නා උරුමේ මලපාර දීපු දිලලක හරියම වාමිවාට වාමියේ සම්ප්‍රාප්තියිලා. ඔය අපේ පුත්‍ර දෙවතාව අවු අසම්පිය ආපති කාමයේ මනෝරෝපාන. සුරෝත්මේ කියන්නේ මේ තුනට තුනේ දා තියෙන ගෞතමයේ දා පුත්‍ර උපන්න මහ අපණ අධම. එතුමාට කාර්ය සඳහා මානුගාමක විතරන සූදානම් නෙවෙනාලු අර විමුක් ගන්නේ කළ කුටියේ ආනුභාව බලමින් සත්‍යෝ රදිතුනා ගයන්නේ නිෂ්කම් දේවකෝ දැරුනේ සත්මහල් සත්‍රුවා විසුපාතේ උසෑටි පුදුමාකාර ජීවිතේ සාභාග්‍යය තමයි. අවුරුදු අනන්තේ යන එහෙදී එතුමා බොහෝ කුසල් කරමින් ධර්මයේ දලාවත් දෝල උපන්න. ඒ මාර්ගා පොළවේ දිනුනා. ධාර්මනා ධාර්මත්ව ගැට එයාට දිනුනා. ඔය අතර තමේ දේවුත්‍රයා අපේ දරුවක් නන්වාසිගේ කාලේදී මම රෝපහාරුණා. බාහ්‍ය නාමයේ බාහ්‍ය දේහයේ සිටු පුත්‍රයෙක් උපන්න. ධර්ම වාක්‍යයේ බුදුමාන ආලා පරිදිව තාක් කියන අසුමහා ශ්‍රාවකයන් වහන්සේ අතර විචිතනා තරණාතනම බලපත් වුණා. ඒ කාලේ ගියාද පොළවේ දිනේක මුම විදිපත් දුන් එක ඇතේ මාළිගාවද මතුපත දෙන්නා බුදුරජාණන් වහන්සේ කිදීන. මේකේ මාළිගාව වෙනත පොළවේ ගමේ දිනේ කියන යමින් අර සංකලන සාකුවේ රජතුමාගේ කිනද පහරගෙන ඒ තමයි චිත්‍රෝටි රාජ. එමේ විසුපාතුතුන් උසැති රාජයෙන් තරම් පුදුම ආස්කාරී සතුරා මාළිගාවේ රාජ්‍ය කරමින් සිටින්නේ තරවයි මෛත්‍රී දෝසතාන වහන්සේ ලෝකා වෙලා අවුරුදු අපදා ජීවාකේ කොටගෙන අභිනේ ප්‍රේමනේ කොට අද්දාසා දුක්තරා ක්‍රියා කරන නාට්‍ය බෝධියල රැඳින්නදල මාල් පරාගේ සුලෝතුරා සම්මාසම් බුද්ධයෙන් ඒ මාළිගාවේ සත්පුත්‍ර රජතුමා අභිෂාද කරලා මේ මාළිගාව සියල්ල පිටුරවලා දැක්කේ. දන් වේලා ඒ බුදු සත්ත්වයේ විවාහයේ තෙහෙදේලා සෞඛලෙස් නදා මාරහ භාවිත පස්සේ. ඒ කාලේදී කෝටි කෝටි ගණන් දෙන එකවර මම බලන නමුතුදාය. දැන් බුදුරජාණන් වහන්සේ මේ අතීත ප්‍රවෘත්තියන් අනාගත ප්‍රවෘත්තියන් කියන මෙත්පාස කරගයි මේ දේශනේ පවත්වන අතරේ මහමෙහි මගේ සාරකයෝ ආයුෂයෙන් වැඩෙත්වා වාමයෙන් වැඩෙත්වා සපයෙන් වැඩෙත්වා බෝධයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කෙනෙකු කහදා දෙමින් විශේෂ තම ප්‍රාර්ථනාවක් කරා. මගේ සාරකයෝ ආයුෂයෙන් වැඩෙනවා කියන්නේ ගුණවත් භාවයක් පාසා ආශ්‍රම්පාන් ලබන්නේ හේතු වන්නා වූද කැමතිතා ආයුෂ වරඳන්නේ හේතු වන්නා වූද ඡන්ද විරිය චිත්ත දීමාසාති විපාකර්මයා ඇතුළු ධ්‍යාන සමාධි සමාසත්ති බාස්නවනාන වඩත්වා කියන එකයි ආවුතින් යන දේශනා කෙරේ. දාන සීල භාවනාවේ උපසතියින් ඡන්ද චිත්ත විරිය දීමාසා කියන මේ විපාක භවදවත්වා අපි කයාවද වාමින් යෙත්වා කියලා දේශනා කෙරේ. වාමින් නම් මේ ශරීර වර්ණයවත් ගුණ වර්ණයවත් නොවේ. උකුණුපාතන ශරීර වර්ණයයි ගුණ වර්ණයයි ලබන්නේ ඒ සම්පත්තියක් තියෙනවා. ඒ තමයි සුපරිසුද්ධ ලෙස සීලය ආරක්ෂා කර ගැනීම. සාමාන්‍ය සාධකය වර්ණවන්ත වූ විට සීල සම්පන්න වෙත්වා කියලා අනුශාසනා කරනවා. සැපේ නම් මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මගේ ශ්‍රාවකෝ සතුවක් වෙච්චා කියලා. මේ කෑම ජීවයෙන් ඇඳුමින් තරගෙන බසෙන් ගුරුවරුන් දේශනය කියන ලබන සැපයක් නෙවෙයි. ඉන්ද්‍රාන් තිමන සැපයක් නෙවෙයි. රූපාවචර අරූපාවච සමාපatti කරේ. රූපාවචර අරූපාවච ධ්‍යාන සමාපatti ලබනවාද? එයින් ලැබෙන සැපය විලාංකාරයි. ඒ නිදාමක සැපේ මගේ ශ්‍රාවකව දක්වා දෙන්නේ සමාධි භාවනාවල දක්වා කියලා උදාසනා කරනවා. ඉරත් භෝගයන් නිමෙතේ දේශනා කරන්නේ මේ දේවල් කරවා විද කලන් යාවා නිමුදාලේ නිමුදේ. භෝගසංකප් සම්නිවතල දේශනා කරන්නේ උපනුපාතන දෙවියන්ද ප්‍රියයද මනුෂ්‍යයන්ද ප්‍රියයද සුතුතෝ සම්පත් භාවයේ හේතුවද මෛත්‍රී සංඝා මුදිතාව ප්‍රකාරවත්වා කියන සාකච්ඡාව බල සංකප්පේ නම් මෙතන දේශනා කරේ කාය බල පරිවාර බල ධම්ම බල භෝග බල මෙතන දේශනා කළ බලෙන් නම්
ලෝකේ අපි බව මේ කරන්නේ දැන් මහා බලයක් වෙනවා මාර බලයේ කියලා. මොනවාද මාර බලන්නේ? විස්පාද මාර බලන්නේ, අනුසංස්කාර මාර බලන්නේ, රේත මාර බලන්නේ, දීපුත්‍ර මාර බලන්නේ, මාත් මාර බලන්නේ. මේ පංච මාර බලයේ විරණය කරන්න පුදුම බලයක් තියෙනවා. ඒ තමයි සුතමේ නාමය, භූතාමේ නාමය, භාරාමේ නාමය වලය අරහතේ දක්වාම ලෞකික ලෝකෝත්තර ප්‍රඥා මුදුන් සම්මා ගැනීමයි ප්‍රඥා බලය මෙතන බලය සාමාන්‍ය ශ්‍රාවකයෝ මාර්ග බලය සවා විදමනය කරන පිළිත ප්‍රඥා බලය වලස්වා කියන අනුපාතනා දැන් මේ දේශනාව බොහොම සංක්ෂේපයෙන් මෙතන ප්‍රකාශ වුනේ මෙතනට කලවක්ක වැඩවත් තමයි දැන් කියන්නේ තියෙනවා ඒ තමයි මුලින්ම සදා කළානේ ආත්ම භාවය ධර්මය තමයි පිහිට කරගන්නයි වෙන පිහිටක් උපතන්නයි කියලා. මෙතන ආත්ම භාවය ගැන හඳුන්වන්නේ තමන්ගේ සිත. තමන්ගේ සිත සියවන්ත සිත. සමාධි සම්පන්න සිත, ප්‍රඥා සම්පන්න සිත ඇති කරගනිස්වා කියන උපදේශයයි. ධර්මයේ නම් මෙතන දේශනා කළේ සෝවාන් සකදාගාම නාගාම අරහත් කියන මාර්ග ඥාන පරිඥාන හා නිර්වාණය කියන නව ලෝකෝත්තර ධර්මයයි ඒක පිළිබඳ කරගන්න උත්සාහ උපදේශයයි ඉතින් මේ තමාම තමා සීල සමාධි ප්‍රඥාවෙන් පිළිහිද කරගන්නේ නව ලෝකෝත්තර ධර්මයෙන් පිළිකාපර ධර්මයේ කිම කොයි විදිහෙද සතුටකාරණ අතර රැඳෙන්නේ මේ සතුටකාරණ අතර රැඳීම සඳහා දේශනා කළ පියාසතු බොදුරු කියන මේ සතිපට්ඨාන සතරේ කියන්නේ පියා සතු බොරු කියන්නේ. කවුරුන් මේ පියා කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බොරු කියන ඉදමද කුමක්ද සතිපට්ඨාන සතරයි. මේක නිදුණක් දක්වනවා සාරිත් මේ කාලේ සතිපට්ඨාන සංයුක්තිය කියන ප්‍රවෘත්තියන් මේ අට කතා ඉදිරි දක්වන බව වෙනවා. ලාපා සතුනිකා කියන කුඩා කුරුල්ලේ තියෙනවා. එයත් අත කියන්නේ ඉදි කුරුල්ලා කියන ඒ කුමුරු වල හැදෙන කුරුල්ල බී කුරුල්ල. මේ හේතු කුරුල්ලේ ස්වර්ණාකාරව උත්පතිනුකේ අවදීපති. ඉරණම වෙන්නේ සතුලංගයේ කියන උකුත් දෙක ඇවිල්ලා දීගෙන් ඇවිල්ලා මේ ලාපාංගයේ කුඩා බී කුරුල්ල බහැර. එයා ගන්න සතුලංගයේ කියන්නේ කුරුල්ලක් තමයි. ඒ උකුත් කුරුල්ල. ඊළඟට මේ කුරුල්ල නැත්තන්නේ දීපුරුල්ල සෑහන්න ගත්තා මගේම වරද මගේම අමාත්‍යනාව මගේ ක්‍රියාපති දෙන්නේ කියලා මම මේක තව ඉන්නේ නැහැ කුකුත්පත් නෝ ඔබලගේ ක්‍රියාපති දෙන්න බොදුරු ඉතවා මගේ ක්‍රියාපති දෙන්න සමානයි කුමුලේ කියන්නේ සීතාපු සිය කැපේ කියලා සීතාපු ඒ කැපේ තම මගේ ක්‍රියාපති ඉතින් මේ කුකුත්පත් නෝ අහන්න දෙන්න තේ වාදින්නේ ඉතින් මම මේ දේ ගැන කුරාන් බලන්න කිව්වා ඉන්නේ ලාපා කතුනා කියන කුඩා කැට කෙලෙල ගත්තා වී කුරුල්ලා මින් අර ඒ කැටියක් උඩ වාඩි වුණා වාඩි නැගලා දැනෙන්න දැනෙන්න සතුනාගේ දැනෙන්න කිව්වා පුදුම කෙලියා මේ නාමේ උත්සාහයෙන් වීර්යයෙන් ප්‍රයත්න කර විතර එන්නේ මේ කුඩා කුරුල්ල දැනගන්න පාස් වුණා දැන් මේ කුරුල්ලාට තේරෙන්නේ දැන් ඉතාලු සමේසයි ඒක පාට නැටි කැටි අතට නිඳ ගන්න එතකොට මොකද වෙන්නේ? උපකත හේවේ දරා ගන්න බැරුව අර ජීවිතේ තිබුණු නැතු කැපේ කපුව ගන්නේ නැවේ දැකලා. මේ කුරුණ ඇලියට ඇවිල්ලා තීත්‍ය වාස්තුවයි කුරුහා මගේ කියා ප්‍රතිදෙනු හිතේ නිසා මමද චතුරාර්ය සත්‍යය දැක්කේ. මෙන්න මේක නිදුසුම් කරන්නයි අරුවාස්සන් වාස්තුවේ දේතන අතරේ තමාගේ ක්‍රියාකතු ඉගෙන ගන්න අර කැට කිලිලාගේ නැත්තම් මේ දී කුරුණාගේ ඉගෙන ලියන්නේ සියකතේ වගේ බෞද්ධයන්ගේ ක්‍රියාපති යමන සතිපට්ඨාන සත්‍යයි ඒකා මම මේ කාමතිය නිරතුරුව සතිපට්ඨාන භූමියේ හැටගත්වා ආත්මික සරපදී සතිපට්ඨාන භූමියේ දිව බොහෝ දෙනෙක් පිටන්න පුළුවන් අපිට මේ ආරම්භ ගන්නේ නරුක මූල ගැතිලක් කරන්නේ නැහැ මේ ලෙස්සම් උපාහන බෞ මේක පුළුවන් දිවාර ආත්මයේ දැක්නේ තමන්ගේ දෛනික වැඩ කරද්දී සතිපට්ඨාන වඩන්න පුළුවන්. දැන් අහලා තියෙනවා නේද? ගිරා කටේ ගුණ සතිපට්ඨාන පුරුදු කර ඇති පුරුහත් වාසී මෙන්නා අතල පිළිස. අන්තිමේදී ගිරා කටවා මාර්ගයේ කොට අතමි ගිරා ඉලිපස්සේ උගතිය දිවිලා ලාංකාවේ කියලා
අත්ක භාවනාවෙන් රහත් වුණා කියන ප්‍රවෘතියක් අහලා ඇති. මේක නිසා දැන් මේ කුරුගත වාසේ දැසිගත් සංකල්පවල වාසුර ගෙන්ද නිදෙත් ගියා, දර ගෙන්ද ගියා, සමාන ගෙන්ද ගියා, හැමදෙලම වෙන භාවනාවක් කරනවා කියලා අපි අහලා තියෙනවා. ලංකාවේ එහෙම ඉතර කාලේ. ඉතර කාලේ ජීවිතයදී හැම වෙනාම සතුටක් ගන්නවා. මේ ඉතර දුක්තර ගියක් නෙමෙයි. අපේ හිත තේනවා අපි කඩල පින්කල පින්කලට රත්තරන් එකක් හරිදැයිද කියනවා. ඒක නෙමෙයි අනාගත කුණුගලව ඇතුළත් කරගන්න හේතුව මේ කුඩු ගන්න ඉතේ කුඩු කරනවා නම් මොන තරම් අපේ මනස දියුනේ වාසේ. එනම් තාමර පුළුවන් කොන තේනවානේ සතුටක් සතරෙන් කැමති කැමති එකක් උතේ භාවිතා කරන්නේ. කාම ප්‍රඥා විදේසයි කාම ප්‍රඥා සරණයි කාම ප්‍රඥා පැහැදිලි. ඉතින්දා ආනපාන සතිය ගන්නන් ගියාපතේ ඒ ගන්නන් ප්‍රතිකූල මනසපායි ඒ ගන්නන් සතු සම්පජයි තව පුළුවන් නම් දාප මනසපායි තව පුළුවන් නම් දව සිවිතේ කියලා මනුෂ්‍යක බාහුව තව පුළුවන් නම් වර්ණ කතුන ලබු ඒකියාන ප්‍රදා බොහෝ දෙනෙක් අපේ බෞද්ධය භාවිතා කරන කියන ඈතාසිය දේපතන් ගක්කින් සාකාර ප්‍රතිකූල මනසපායි මේක අපේ බෞද්ධයාගේ දෛනික භාවනාව මේ වගේ මෙච්චර මෙච්චර භාවනා කරනවා නම් ඒකෙන් පුදුමාකාර අනිසත්‍යයක් අපල දිනපත දැක ගන්න පුළුවන්. ඒ වගේ වේදනාව පරදනා තීතාන් පස්නේ වතවත් දිනු කර ගන්නවා පුළුවන්. ධර්මානුපස්සනාවක් පුළුවන් කලක් භාවිතා කිරීමේදී. මේක නිසා බෞද්ධයන් වශයෙන් අපේ පියාපති දෙනේ අපි හිතෙන්න ඕනේ. ඒක හේතුවෙන් අපි කවදාකවත් නැත අනුආලෝකයෙන් එළියෙන් අනුරෝපණය නැතිව බාධාපත් වෙනවා. ඊළඟ සඳහන් කරන්න තියෙන්නේ දැන් අපේ අපවත්ිය අදාළ පොඩිමේ මනෝකාංගයන් මානසිකයන් වාසිකේ කාලේ අපි දන්නවා මේ කාලේ වැඩිමින් ගරු කතු ස්වාමීන් වහන්සේ හිතමු රාහුතා ප්‍රදියක් තමයි මේ ගෞතමීතාව ආභාවල. ඉතින් බුදු සසුනේ සැරියෙන කොට සිවුරු පාතේ කාලේ ගනන කලුමින් දෙන්නේ ගෞතමීතාව ආභාවල. මේ බුදු සසුනේ මූල කර්මස්ථානය. ඒවාමින් ඊට ඉස්සර ක්‍රීඩාක මේ බුදු සසුනේ නිවන් දැක්කේ මේ කර්මස්ථානේ බලලයි. ඒක නිසා කෞද්‍යයන් මැදින් අපි වකුදු කර ගන්න ඕනේ. අපිට වෙලාවක් නැතිව ඉතින් දෙපා කුමුරු වැඩ කරද්දී පුළුවා. ඒවත් යන කරද්දී පුළුවා. ඒවත් මේ ගමනක් යද්දී පුළුවා. වෙන වෙන ආදි කාර්යයේ ඉතිරිද්දී පුළුවා. හැමදාම නිදාගත් ඉඳා මුලින්ම කුළුණු පුළුවා. රතුන ආදී පුළුවා. සෑම ගන්නේ පුළුවා. දක්මන්නේ පුළුවන් හැමදාම පුළුවන් වේද පුරුදු කර ගන්නවා නම් ඉඳාගත් සම්මාරින් ආරාධනා කරනවා. ලෝකදා සම්මාසම් බුදු පියාණන් වහන්සේගේ දරු පුරිසක් අපි පිළිගෙන අපි මේ දරුවන් වශයෙන් ඉස්හාසතුලින් මේ හැදෙන්නේ. එදා සතිපට්ඨාන භාවනාවක් කරන්නේ ඒකත් අනුගමනය කරගෙන. ඒක අනුගමනය කරනකොට අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මුසුම ජීවිත වෙනවා. බුදුරජාණන් වහන්සේගේ පූජා ක්‍රියා පස්ස පූජා රෝගයක් ආදී අපේ ජීවිතයේ බුද්ධ පූජා රාමකාරී පත් වෙනවා. එවා කිනමතු සතර ගම මේකේ නැනනෝනේ අපි වාසනාවන්ත ජීවිත ලැබෙනු මෙලව පොදු කරගන්නා ලද භාවනා මාර්ගයන් තවත් ප්‍රඥාවෙන් යටි දුණු වේදී බාහින් භාවයේ දුණු වෙනා කවදාහරි අපේ පාවුනේ දුණ බෝධිසවා ධර්ම ආලෝකයක මාර්ගයේ පිළිච්චලා කාලකදී සතර මාර්ග පර සිදුවෙමින් අර සත්තාන විසුද්ධියා ලෝක පරිත්‍යාග සම්පති සමාවේ දුක් දෝමනස්සාන රත් ගමනාවේ ඥානවත් අධිගමාවේ නිබ්බානස්ස සත්‍ය කිරියා දෙන මේ ආනුකම්ප සියල්ලම සාක්ෂාත් කරගෙන ජාත්‍යන්තර සංසාර දුකෙන් සබරකට නිදී අජරාමිය අඥාමියාගේ අතෝක අනුකාරයත් නම් වූ අජරාම ලෙසාන්ත අමා මහ නිවන සම්පීමත වාසනාවක් වෙමු. දැන් කාමේතාව ගතිමිය පිළිතුරු බොහෝ තන්තු වාසේ මූලික සංකල්පනා ආලෝක වූ තන්ත්‍රයේ වාස්තවයේ සවන් දුන්නා. මෙතෙන් තේරෙනවා කීකින් මේ රැස්පත් කරගන්නාද ධර්මාත්මන ධර්ම දේශනාමේ කුසලයේ අතරත අපි පිළ ලක්ෂණයට හරින් බලමු. මෙතෙන් තේරෙනවා අපි ගත කළ කාමයේ තුල අපේ සංකල්පයේදී සිත් සාතිකේත භූතල උපාදා රූප ගන්නේ නාම රූප ධර්ම කියන්නේ කරණයක් කරණයක් පාසා පිළිගන්නේ විදිහේ ඇතිලේ නැතිලේ කියා අනිත්‍යයි. නිදෙනින් නිදෙනින් ඇතිලෙන් නැතිලෙන් ඒ නාම රූප දෙකේ කරතුනා මිසා දුක්ඛයි. තම සරුපිතේ නොකෙතේ කියා අනත්තයි. සිල් කොන් ගලින් අසුබයි. මේ අනිත්‍ය දුක් අනත්ත අසුබ වූ
නාම රූප ධර්ම කියන්නේ අර මාත් වශයෙන් දුක්ඛාරිතයයි. මේ දුක ඇති කරන කෝර භව කුණාව පරමාත්මයෙන් දුක් සමුදයාරිතයයි. මේ දෙකම ගැතේ අසංකත ධාතු නිර්වාණය නිරෝධ සත්‍යයයි. නිරෝධ සත්‍ය ආගෝධන නාමයක් සංක මාර්ගය මාර්ග සත්‍යයයි. දැන් මේ බණ කියන්නේ බණ ඇති මේ අපේ සංසාර තුල පහළුනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේමින් අපේ සිතේ පහළවන නුවණවත් මේ ධර්මයේ පිළිබඳව නම් නැතිවීමක් ඇති වුණා නම් ඒක සම්මාදිටියයි. බණාන්ත නැවත නැතිවෙච්ච යමුනේ සම්මා සංකල්පනාවයි. බණයතුල සදා සාදුකාරකින් රතු පාපිකේ මේ සම්මා වාසාවයි. බණයතුලේදී කාය කර්ම වල ප්‍රයත්නය සම්මා සම්මාන්තයයි. බණයතුලේදී පිළිසුදුකින් ගත කරේ සම්මා ආර්යයයි. බණයතුලේදී සිටේ ඇතුළු පිළිවත් වීම සම්මා වායාමයි. බණයතුලේදී ලැබෙන්නේ සම්මා සතියයි. බණයතුලේදී චිත්තඥාන ගානේ පහළ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. අනන්ත පරිමාණ දුරු සතියේ බුදු මහ රහතන් වහන්සේලා දීර්ඝාය තිරුමේ ආර්යසත්‍යක මාර්ගය අන්භාවයෙන් මෙල චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අදලාමර අමා මහ නිවන් ලැබියා. ගතර දුක් කර්මයේ කොට දෙන ත්‍රිමාකාන්ත නිවන් සත්‍යය වදාළ බුදු සතියේ බුදු මහ රහතන් වහන්සේලාට සිතින් කලින් වචනින් සමසංයාවේ ගෞරවාචාර සමාන නමස්කාරය වේවා. අපට ජීවිතේ පුරාතම සෑම කුසලයක් දස පාරමී බවට ආර්ය සංඝ මාර්ග බවට සත්‍ය බෝධිපාක්ෂාන් බවටපත් වේවා. සත්‍ය බෝධි ඥානයේ සුවතේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සාක්ෂාත් වේවා යනු චන්ත බාගය. සම්බෝධාතේ විනිතේ කියන සම්මත වශයෙන් අවුරුද්ද උදාපත් වෙනවා. මේ අවුරුද්ද උදාපත් වෙන පෙරවන් මාසයෙන් ධර්මීය අවස්ථාවේදී මේ උසස් ධර්මාත්මක ධර්ම දේශනාවේ සිතන හේතුදාසයේ පින්නතුන් සංගෝණ පිරවරාගෙන මහා සංඝික සිතන පිළිපිරිමින් දසවන වාසයේ පුණ්‍ය වාසයක් බවට පත් කර ගන්නා හේම උදාන වාසයේ පුණ්‍ය වාසයක් බවට පත් වේවා. ලබගෙන පාපින් වාසයක් බවට පත් වේවා. වාසනාවන්ත සුභ වාසයක් බවට පත් වේවා. දතු වාසයේ තුල තොසුන් තුලදී වඩා ලබන වාසයේදී වඩවඩා පිළිසුදුව මිතුපන් සීලයෙන් ලැබේවා. පොහොයාට සීලයෙන් ලැබේවා. දාන සීල භාවනා කුසල් කරන්නේ ලැබේවා. එවාගේම සතර සතිපට්ඨාන වාදී ගුණ ධර්ම පුරන්නේ ලැබේවා. එවාගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා වුණ වාදන්නේ ලැබේවා. මේ වාසයේ පුරාම මේ දසූ වාසයේ වඩා පාරමී පුරා ගන්න ලැබේවා. එමගින් අපේ සංසාර තුල ඇති කර ගන්නා ධර්ම ශක්තිය හේතුයෙන් මෙලව ආදු වර්ණ චතබල ප්‍රඥා ඉන්දෙනේ කොට සතර සුන්දේ සුගති ධාමංග හේරවර සුදුකාසේ බුදු මහ රහතන් වහන්සේ ආභෝධ කළේ ධාමිනේ චතුරාර්ය සත්‍ය ආභෝධින් සාන්තේ අමා මහ නිවන් සුවම සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනා කරනවා.